මම තමයි අවලෝකිතේශන බෝධිසත්වයා කියාගෙන කැලණිය පන්සලටයි තැන් තැන් වල මිනිස්සුන්ගේ ගෙවල් වලටයි ගිහිල්ලා චිත්‍රපටි වල රඟපාපු හරි කාගේ හරි ගේම් එකක කාගේ හරි චිත්‍රපටයක නළුවෙක් එහෙම නැත්නම් ඉත්තෙක් වෙච්ච මහින්ද කොඩිතුවක්ු මේ වෙද්දි අත්තරංගුඩපත් වෙලා හිරබත් කරනවා කෙසේ හෝ වේවා මෙයා මේ ලංකාවට එන්න කලින් ලොකු ලොකු සීන් ටිකක් දාලා තියෙනවා ලොකු ලොකු පාට් ටිකක් දාලා තියෙනවා මේ උමන්දාවට එනවලු ඊට පස්සේ කොහෙද මහමෙවුන අසපුවට එනවලු අස්ගිරිය මල්වතු පාර්ශව වලට එනවලු ඒ හිමියරුන්ට බාහිර පරිස්සම් වෙලා ඉන්න කියන එකක ලොකු ලොකු සීන් ටිකක් දාලා තියෙනවා ඒ චණ්ඩි පාට් එක අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් අහලෙමු ලැස්ති වෙන්න කියලා කියනවා ඉස්සරහට පුරට හඳ පා යන ලැස්තිනෝ අමාවකින් පස්සේ කොහෙටද එන්න ඕන කොහෙද චණ්ඩි ඉන්නේ මං එනෝ එනෝ අස්ගිරි මල්ලත්තටත් එනෝ වෙනවා උමන්දාවටත් එනෝ වෙනවා අහගන්න කියලා කියනවා මහමෙවුනාවටත් එනෝ වෙනවා අසපුවට ඒකටත් එනෝ වෙනවා අහගන්න කියලා කියනවා ඔයලට ඕන මොන විදියට බොඩිගාඩ්ලා එක්කද ඕන නැත්නම් STF එකත් මගේ පස්සෙන් එන්න ඕනද එහෙමත් ගෙන්නවීමට හැකියාව තියෙන තනියෙන් ඕන නම් එහෙමත් ඒමට හැකියාව තියෙන පැහැදිලිය තිලින ජයවර්ධන අත උස්සන්න කියලා එකෝ රට යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා නැත්තම් මෙහෙ සියදිවි නසා ගන්න ලෑස්ති වෙන්න කියලා කියනවා ඉතින් මේකේ කියනවා වගේම ඔයාට තේරෙන්න ඇති මේ මිනිස්සයා මේ කතා කරන දේවල් එක්ක මොන වගේ බෝධිසත්වයෙක්ද කියලා හිතා ගන්න පුළුවන් නේ ඒ කියන්නේ බෝධිසත්වයා කියන වචනයටවත් ගැලපෙන්නේ නැති අර මානසික ලෙඩක් තියෙන මිනිහෙක් කියන එක හොඳටම පේනවා මොකද කරලා තියෙන වැඩත් එක ළමා අපයෝජනයි ඊට පස්සේ අර යාව වන්දනා කරන්න මිනිස්සුන්ට පුදු පූජා පවන්තතුන විදිහක් නැති වුණාම මේ මිනිස්සුන්ගේ අරවා මේ වැල්ලුවා කියලා කියනවා ගෑනු මිනිස්සුන්ගේ ඉතින් ලැජ්ජාවක් නැති මෝඩෙක් කියලා තමයි ඇත්තටම කියන්න දෙන්නේ නැත්නම් ඔහොම මෝඩ කතා කියන්නේ නැහැ නේ ප්‍රසිද්ධියේ මාධ්‍යටනේ ඊට පස්සේ දැන් කොහොම හරි මෙයා ලොකු ගේම් එකක ඉත්තෙක් කියලා කියන ප්‍රධානම හේතුව තමයි දැන් CID එක විසින් මේ ගොඩක් කට්ටිය මෙයාට විරුද්ධ පැමිණිලි කරානේ මේ ආගම කියන එකට විරුද්ධව මෙයා මේ වැඩ කරන්නේ ආගමත් එක්ක තරහක් තියෙන කෙනෙක් ආගමික ප්‍රශ්නයක් ඇති කරන්නයි මේ හදන්නේ කියන එක සම්බන්ධ ලංකාවේ ගිහියෝ සහ පැවිදි අය මේ හැම කෙනෙක්ම මෙයාට විරුද්ධව පැමිණිලි කරපු හින්දා මේ වෙද්දි CID එයාගෙන හොයලා බලලා අන්තිමේදී CID හොයාගෙන තියෙනවා මෙයාගේ බැංකුවට සෑහෙන මුදල් වැටලා තියෙනවා මේ දේවල් මත මෙයාව මේ වෙද්දි අත්අඩංගුවේ පස් වෙනවා ඉතින් මේ මුදල් වැටිලා තියෙනවා කියන එකෙන්ම ගම්ම්‍ය වෙන්නේ මොකක්ද මේ ලොකු ප්ලෑන් එකකට මොකක් හරි ලොකු ස්ක්‍රිප්ට් එකක නළුවෙක් කියන එක ඉත්තෙක් කියන එක ඒක කරනකොට මෙයාට ලොකු ගාණක් ගෙවලා තියෙනවා. ඉතින් මුටා දාලත් යන්නේ මො හිරේ ගියත් එකයි මොගේ චරිතේ ගියත් එකයි හිතන්නකො කෝටි 100ක් 200ක් මෙයාගේ account එකට වැටිලා නම් අවුලක් නැහැ නේද හිරේ ගියත් නේ. පස්සේ අවුරුද්දකින් එළියට ආවා තාතල්ලෙක ඉන්න පුළුවන් කියලා හිතේ ඇති. කොහොම හරි එහින්න මෝඩකමට රටේ වෙනස්සෙන් අවස්සන්ඩ රටේ තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරවන්න පොද්ද චරිතයක් මේ විදිහට රඟපාලා හිරේට වෙලා දැන් හිරබත් කරනවා. ඉතින් මේ මිනිස්සයා ගැන වාට මොකද හිතෙන්නේ? මේ මිනිස්සයාගේ කැරැක්ටර් ගැන වාට මොකද හිතෙන්නේ? ඉතින් මෙයා ඇත්තටම ලොකු ප්ලෑන් එකක් ගැහුවේ වෙන මොනවත් නෙමෙයි මෙයා නෙමෙයි මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයා එයා ලොකු ප්ලෑන් එකක් ගැහුවේ මේ ආගමික ප්‍රශ්නයක් ඇති කරන්න මොකද මේක පළවෙනි ප්ලෑන් එක නෙමෙයි හොඳටම කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා අර මම කලිනුත් කිව්වා නටාෂා කියලා කෙල්ලෙක් දැම්මලා ට්‍රයි කරා ජරම්ම දැම්මලා ට්‍රයි කරා ගොඩක් කට්ටිය දැම්මලා මේ වැඩේ ට්‍රයි කරා හරි ගියේ නෑ තාමත් ඉතින් මේ අධ්‍යක්ෂකවරු අල්ල ගන්න පුළුවන් නම් මේ නළුව මේ බට්ටෝ අල්ලන්නේ නැතුව ඒක තමයි වටින්නේ वहाँ मे संबंध मगत हितने के लिए अनिवार्य में पालने कमेंट कर दान वीडियो का लाइक कराने चैनल का अनिवार्य में सब्सक्राइब कराने अभी तब मे वगे वीडियो क्योंकि हम हेना तक वाले मोटो में जय वीर।